සරණයි ඔබ සියලු දෙනාටම. නව වසරක නව බලාපොරොත්තු දෙකතු කරගෙන අපි අදත්තාවා විද්‍යාවෙන් විද්‍යාවට ධර්ම සාකච්ඡා මණ්ඩපයත් සමගින් 97.9න් හැමදාමත් පොහොය දිනයන්වලදී ඔබ මේ වෙලාවට එක්වෙනවා. ඔබේ ධාර්මික ගැටලුවලට ඉතාමත් හරවත් වගේම ඉතාමත් වැදගත් පිළිතුරු ලබා ගන්නට. අදත් අපත් සමඟ ඔබේ දහම් ගැටලුවලට පිළිතුරු ලබා දෙන්නට එක්වෙනවා එල්.ආර්. ආරියනන්ද ගිහි දේශකතුමා. තෙරුවන් සරණයි ඔබතුමාට. තෙරුවන් සරණයි. එහෙනම් කල් වේලා නොයවාම අදත් ඔබ විසින් අපට එවන ලද ධාර්මික ගැටලුවලට පිළිතුරු ලබා දෙන්නට අපි මේක අවස්ථාවක් කරගමු. අපිට අපේ පළවෙනි ප්‍රශ්නය විදිහට අපේ දේශකතුමන්ට අපි යොමු කරන්නම්. ගිලනුන්ට උපස්ථාන කිරීම බුදුරජාණන් වහන්සේ ඉතාමත් උතුම් ගුණාංගයක් විදිහට දක්වනවා. ඉතින් හැබැයි වර්තමාන වෙනකොට මේ ගිලනුන්ට උපස්ථාන කිරීම කියන එක මුදල මත පදනම් වෙච්ච දෙයක් වෙලා. ඉතින් මේ නිසා අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගිලනුන්ට උපස්ථාන කිරීමේදී ලැබෙන වටිනාකම අපිට ලැබෙනවද? මෙහෙම තේරුම් ගන්නකෝ. ගිලනුන්ට විතරක් නෙමෙයි ඕනම කෙනෙකුට උපස්ථාන කරන විශේෂයෙන් ගිලන්නයි කියලා කියන්නේ කරකයා ගන්න දෙයක් නැතුව ඇඳට වැටිච්ච අය. නැත්තම් ඇවිද ගන්න බැරි අය. උපස්ථාවකින් පෙළෙන අය. තමන්ට කරගන්න බෑ. තමන් කාගේ හරි පිහිටක් බලාපොරොත්තු වෙන අය. ඉතින් එමුණාම එයාගේ වෙනුවෙන් එයාගේ පැත්තට අනුකම්පාවක් ඇති වෙන විදිහට ඕනේ. පළවෙනියෙන්ම ඒ තැනත්තා කවුරු උපස්ථානය කරන තැනත්තා යොමු වෙන්න ඕනේ. මේ මනුස්සයර කරගන්න බෑ. ඒක කුසල් සිතක්. ඒ කුසල් සිත ඇති කරගන්න නැතුව අතන්ට ගියොත් එහෙම නැත්තම් මගේ ආරක්ෂාව මේක. මේ ආරක්ෂාව නිසා මම මේක කරනවා කියලා එහෙම ඒ මූලිකත්වයට ආවොත් එහෙම අපිට මේ ඒ අවශ්‍ය කරන මේ තමන් වැඩේ කරලත් ඉවරලා පිනක් කරගන්න බැරි තත්ත්වයකට තමන්පත් වෙනවා. අපි කියනවානේ අපේ සියලුම කර්මයන් සිද්ධ කරගෙන අපේ සිතුවිලි හරහා කියලා. ඒ නිසා අපේ සිතුවිල්ල ධාර්මික වුණොත් ඒකෙන් පින ඒ චේතනාව වල චේතනාව බුදුහාමුදුර දේශනා කරන චේතනාවන් වික්‍රේ කම්මවදාම තියෙනවා. ඒ චේතනාව දුර චේතනාව වෙන්න ඕනේ. මේ මම මේ තැනත්ත අසනීප කරදරයකට පත් වෙච්ච කෙනෙක්. මට කරගන්න බෑ මේ වැඩි. තනියම කරගන්න බෑ. මම උපස්ථාන කරන්න ඕනේ කියලා හැඟීම ඇති වෙන්න ඕනේ. ඒතර මේ චේතනාවත් බුදුහාඳුර වෙන් කරනවා තුනකට කඩනවනේ. පූර්ව චේතනා, මුඤ්ඤණ චේතනා, අප්‍රචේතන කියලා තුනකට කඩනවා. ඒක යඩුවට පස්සේ ඒක තියෙන දකින්න කොට වෙනවානේ පූර්ව චේතනා ගැතුනේ මට පව් මේ මනුස්සයර මොකට කරන්න උදව්වක් කරන්න ඕන. මම උදව් ටිකක් දෙන්න ඕන. ඒ කරන වෙලාවේ ඒ හිතින්ම ඒ වැඩේ කරන්න කියනවා. කරලා ඉවරලත් වෙලා මං අනේ මට මොකක් උදව් කළා කියලා අප්‍රචේතනාවත් එතන මේ චේතනා තුනම ආවොත් එම කර්මය කරන පතයක් වෙනවා. කර්ම පතයක් කියන්නේ බලගතුවත කුසල විපාක දෙන කර්මයක් කරනවා. ඕකෙම අනිත් පැත්තක් තියෙනවා. පූර්ව චේතනාව නරක කරගන්න පුළුවන්. මුඤ්ඤණ චේතනාව නරක කරගන්න පුළුවන්. අප්‍රචේතනාව නරක කරගන්න පුළුවන්. ඒ කරගත්තොත් එහෙම මහා පෞක්ෂිත කරගන්නවා. මෙයා මේ වැඩේ කරලත් ඉවරලා මහා පෞක්ෂිත කරගන්න මතු මාන විපාක දෙන. දැන් ඒක මූලිකව දැනන්නේ අර චේතනා තුනම තියාගන්නවා. පූර්ව, මුඤ්ඤණ, අපර. මේ කාරණා තුනෙන්ම එයා ශක්තිමත් වෙන්න ඕන. මෙයා මේ කරන වැඩේදී. එතකොට බලගත්තු කර්මයක්, බලගත්තු කුසල කර්මයක්. ඒක විපාක මා බුදු මීදිර දෙනවා කියලා බුදුන් දේශනා කරනවා. ඒකේ රැකියාවක් විදිහට කළා තමන් මුදලක් උපයා ගන්නවා වගේම තමන්ගේ ධාර්මික ජීවිතයේ ලොකු ශක්තිමත් බවක් ගොඩනගා ගන්න මේ වගේ ගිලනුන්ට උපස්ථාන කිරීම වගේ රැකියාව වලින් හැකියාවක් ලැබෙනවා. දැන් මං ගියේ මම මේ මට වෙච්ච දේ අතන මං කියන්න මං ගියේ කිසෙන් සරාදා ගියා අම්බලවට ගිහින් මම දැන් හෝටලෙට කන්න ගියා. දැන් කන්න ගියාම මං බත් පාදලේ අරගෙන ඉවරලා මං තියාලි ඉවරලා දැන් කනවා මං. අනකට මේ වතුර එකක් ගේන්න කියලා මං ඇතන සේවකට වතුර එකක් ගෙනදෙන්න. නෑ වතුර ගේන්න බෑ. වතුර ගිහලා අතන ගෑ ගිල බොනවා. වතුර අවශ්‍ය නැහැ. ඒ හෝටලේ දැන් මේ හෝටලේ කියලා කියන්නේ මුදලට කෑම බොන්න තැන. ඒ තැන වුණත් අරයා කියනවා නෑ නෑ නෑ. ඔයා ගිහලා වතුර එකක් බොන්න ටැප් එකේ වතුර එකක් බොන්න. ඉතින් එහෙම තත්වයක් දැන් තියෙනවා. වතුර ටිකක්වත් දෙන්න හෝටලයකට ගියත් අකමැත්තක් දක්වන පිරිසක් ජීවත් වෙන සමාජයක අපි ඉන්නේ. මේ කොච්චර සමාජේ ප්‍රීලාද කියලා එක මේකෙන් තේරුම් ගන්න ඕනේ. මං හිතන්නේ මේ ගැටලුවට ඉතාමත් පැහැදිලි පිළිතුරක් ලැබුණා. කෙටි විරාමයකින් අනතුරුව නැවතත් අපි හමු වෙමු විද්‍යාවෙන් විද්‍යාවට ධර්ම සාකච්ඡා මණ්ඩපයත් සමගින්. පිවිසුතිලෝ සතුන් සම්බෝ
පත්ම වන්දනාකරම් නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසුතිලෝ සතුන් සම්බෝධි රාජ පාද පත්ම වන්දනාකරම් සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනාකරම් සිතින් පුදා දේග සෞරහත් බුදුන් මා සිතින් පුදා වන්දාමි සංගරුවන් ගඳින් මලින් බැතින් සදා නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසුතිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනාකරම් හඳන්
සුරාදාවකම රාත්‍රී 9:30ට ජීවිතය කියවන්න කොට වෙන්න සඳුදාට සෝය ගෙනෙන්නේ අඟහරුවාදාට බදාදා සීදයායට එන්න රුව ලස්සන කරගන්න නිරෝගී සුව බර දිවියක් සිකුරාදාට බ්‍රහස්පතින්දාට දෙලසක් සතිය දින පහේම එන්න තෑගිත් අරන්න හවස දෙකේ සිට හවස පහ දක්වා සේදයායි FM 97.9 සියර ශ්‍රී ලංකා අහන්න FM 97.9 සියරයි ශ්‍රී ලංකා සියරයි ශ්‍රී ලංකා විද්‍යාවෙන් විද්‍යාවට ධර්ම සාකච්ඡා මණ්ඩපයත් සමගින් ජීවිතය කියලා කියන්නේ ඇත්තටම අභියෝග කන්දරාවක්. ඉතින් මේ අභියෝග කන්දරාව ජය ගන්න අපි විවිධ දේවල් වලින් හුරුකම් පෙරහුරුකම් ලබා ගන්නවා. ඉතින් බුද්ධ දේශනාව කියන්නේත් මේ අදිෂ්ඨානය අභියෝග ජය ගන්න ලොකුම පිටිවහලක් ලබා දෙන තැනක්. ඉතින් අපේ ජීවිතයේ අභියෝග ජය ගන්න අදිෂ්ඨාන ගොඩනගා ගන්න බුදුදහමින් අපි ආපාෂය ලබා ගන්න මොන විදියටද? කිව්වහම දෙපැත්තක් තියෙනවා තමයි. ඒ කියන්නේ පළවෙනි පැත්ත තමයි මේ ලෝක වශයෙන් අපි ජය ගන්න. මේ ලෝක වශයෙන් සැප ලබා ගන්න. ඒක එක පැත්තක්. තව පැත්තක් තමයි බුදුහාඳුරෝ ලෝකෙට පාරල දේශනා කළේ නිවන. නිවන මේ හට ගැනීම නවත්තන්නනේ. බුදුහාඳුරෝ දේශනා දැන. ඒක කාරණා දෙකක් තියෙනවා. ඒතර පළවෙනි කාරණාවට මේ ලෝක සැප ලබා ගන්නට අදිස්ථාන කරනවා නම් ඒකේ වෙනම ප්‍රතිපදාවක් බුදුහාම දේශනා කරලා තියෙනවා. ඒක වෙනයි. හැබැයි ඒක කරන්නේ නැතුව අර ආත්මේ නිවන් ප්‍රතිපදාවට යන්න බෑ. මේ සීල ප්‍රතිපදාව වෙනයි, නිවන් ප්‍රතිපදාව වෙනයි, දෙපැත්ත තියෙනවා. මේකෙන් පුරුදු පුහුණුනේ නැත්නම් අතනට යන්න බෑ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් පළවෙනි දා අපි මොකද දැන් මේ ලෝක වශයෙන් සැප ලබා ගන්න ඕන ක්‍රමය මොකක්ද? ක්‍රම අනන්ත දේශනා කරලා තියෙනවා. මම පංචේ ප්‍රතිපදා ගන්නකොට ඒකේ අනිසංස බුදුහාම දේශනා කරනවා. පරිණාම සූත්‍රයේදී අනිසංස කියනවා පංචේ ප්‍රතිපදා හරියට රැකගෙන කෙනාට මෙන්න මේ අනිසංස පහ ලැබෙනවා කියලා. මම කලින්ම මතක් කරලා තියෙනවා මෙතන. මම දැන් තවසෙන් මතක් කරන්නම්. පළවෙනියෙන්ම කියනවා මාන්තං භෝගස්කන්ධං අධිගච්ඡති. ඒ කියන්නේ විශාල ධනස්කන්ධයකට ඉනිම හිමිකාරයක් වෙනවා. දෙවෙනි එක කියනවා තමන් ආත්ම ශක්තියෙන් වැඩ ගන්න පුළුවන් මිනිසෙක් විදිහට තමන් තමන්ගේ චිත්ත සංධානය පුරුදු වෙනවා කියනවා. එන කීර්තිමත් පුද්ගලයෙක් වෙනවා කියන තුන්වෙනි එක. හතරවෙනි එක කියනවා මරණාසන්න අවස්ථාවේදී අවශ්‍යයෙන් මැරෙන්නේ නැහැ කියන. පසනේ කියනවා මැරිලා ගිහලා සුගතිය උප්පත්ති ලැබෙනවා. ඉතින් මේක නේද අපේ ලෞකික වශයෙන් බලාපොරොත්තු වෙන එකක්. දෙවෙනි පැත්ත තව පැත්තක් දුන්න දේශනා කරනවා. බලන්න පොතේ මේ පිළිත් පොත අරගෙන බලන්න.
මටමතක හිට 12 වෙනි සූත්‍රය මිත්තාන්සන් සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මිත්තාන් හත නෙමෙයි මිත්ත මිත්‍රයන්. මිත්‍රයන්ට වෛර නොකිරීම. මෛත්‍රිය ගැන කතා කරන්නේ උදාහරණ බඳන්නේ. හොඳ වචනයක් දාලා තියෙනවා වෛර. මිත්‍රයන්ට වෛර නොකිරීම හේතුව නිසා මෙන්න මේ විපාක ලැබෙනවා. විපාක ආනිසංස 10ක් ගානට පෙන්නනවා. ඉතින් ඒක කොහොම කියන්නේ මේ ලෝක සැප විඳින හැටි. ඒ පැත්ත එක වෙනස්. ඊපස්සේ කියනවා දැන් ඒව කරොත් තමයි අතනට යන්න පුළුවන්. ඒක නිර්වාණ පැත්තට යන්න පුළුවන්. නිර්වාණයෙන් හටගන්නවා අතනට යන්න පුළුවන්. මේවා කළා සැල පුළුවන්. දැන් බලන්න මේමයි. දේශනා කරන මුතුන් එක අවස්ථාවදී මේ කුඹුරක් ගන්න කියනවා. මේ කුඹුරක් අරගෙන කුඹුර හොඳට දැන් වපුරන්න ඕන නම් ඉස්සෙල්ලා ඒක මඩ කරන්න. ඒක තෙත් කරන්න. වතුර දාන්න ඕන. වතුර දාලා ඒක තෙත් කරන්න. තෙත් කළා ඒක පාගල ඉවරලා කැට කරලා ඉවරලා තමයි වීජ හින්න ඕනේ. නැත්නම් ඒක කළු ගලක් වගේ තැනකට ගිහලා හුඟක් තද පොළො කාස්ත පොළොව ගිහලා වීසාතේ පැලවෙන්නේ නැහැ කිව්වා. ඒ වගේ මේ කුඹුර උපමා කර බුදුහාමුදුරුවෝ සීලය. මේ විදිහ සිල්වත් වෙන්න කිව්වා. සිල්වත් වෙන කෙනා තමයි කියනවා හොඳ බීජ නැත්නම් නිර්වාණය අරමුණු කරගෙන බීජ පැල කරාම පැලවෙන්නේ නැත්නම් පැලවෙන්නේ නැහැ කිව්වා. එතන ඒ කියන්නේ සිල්වත් වීම ගානේ බුදුහාමුදුරුවෝ හුඟක් දේශනා කළා. මහානාම ශාක්‍ය කුමාරයාට දෙස්මරන් ගිහලා ආනෝ ආනන්ද හැඳුරුගේ බුදුහාමුදුරුවෝ ගිහලා ආනෝ ස්වාමීන් මෙමය පළමුව සීලයේද පළමුව නැත් දෙවුණ සමාධියද නැත්නම් සමාධියේ ඉස්සෙල්ලද දෙවුණ සීලයද ඉතින් ගැඹුරු ප්‍රශ්නයක් අහන්න බුදුහාමුදුරන්නේ. බුදුහාමුදුරේ වෙලාවේ අසනීප තත්ත්වෙන් ඉඳලා පොඩ්ඩක් නැගිට්ට විතරයි ආනන්ද හැඳුරුවෝ බණපතේ එනවා මේ කතන්දරේ. බාහුවෙන් අල්ලගත්තා කියන බාහුවෙන් අල්ලගෙන ඈතට එක ගියා කියනවා කියලාගෙන බුදුහාමුදුරුවනේ මෙහෙමයි දේශනා කරලා තියෙන්නේ මේක පළවෙනියෙන් කියලා තියෙන්නේ ප්‍රාති මොක්ෂ සීලය. එහෙමයි කියලා තියෙන්නේ ප්‍රාතික ප්‍රථම මොක්ෂයක නිර්වාණ නිර්වාණය ලබා ගැනීමට ප්‍රථම අවශ්‍ය කරන සීලය මේකයි කියලා. ප්‍රාතිමෝක්ෂ සීලය. ඊට පස්සේ ප්‍රාතිමෝක්ෂ සමාධිය ඊට පස්සේ කතා කරනවා. ඉංගින්න ඉස්සෙල්ලා සීලය දෙවෙනි සමාධිය කියනවා. එතන දැව මේ ඔක්කොමෙන් තේරෙන්නේ මොකද්ද? සීල්වත් වෙන්නේ නැතුව කරන්න බෑ කිසිම දෙයක් කරන්න බෑ. සීල්වත් වෙන්නේ ප්‍රොක්‍රමේෂන්. ඒකේ අනිසන්ද බුදුහාම මුගා පෙන්නනවා. ඔය අමිතන්සන් සූත්‍රය පොඩ්ඩක් අරන් කියවල බලුවොත් අපරලා නැව කතා කරන්න. මේ සූත්‍රය හරියම ලස්සනයි. කියලා මිත්‍රයා කවුද කියලා ඉස්සර අඳුන ගන්න ඕනේ. මිත්‍රයා කියලා කියන්නේ අපි අවුලක් ඉන්නවා නම් මේ පවුලේ නෝනායි මහත්තයෙන්. එදෙනසයි මිත්‍රයෝ. මොකද ප්‍රශ්නයක් ආපු වෙලාවකදී පිට මිනිස්සු එන්නේ ඉස්සෙල්ලා ලවුනා නෝන තමයි මහත්තර අරදරයක් වුණ දෙන්න ඕන නෝන අරදරයක් වුණ දෙන්න මහත්තයෙන්. ඒ වගේම ඇගලා එයාට දරුවෝ. ඒ දරුවාගේ ඊට පස්සේ දරුවන්ට තමයි අම්මා තාත්තා තමයි ළඟම මිත්‍රයා ප්‍රශ්නයක් ආපු. ඉතින් ඒගොල්ලන්ට මේ කියන්නේ මෛත්‍රිය නෙමෙයි මේ කියන්නේ වෛර කරන්න එපා කියලා. මොකද ප්‍රශ්නයක් ආවම තමාරු ඉන්නවනේ මාස ගණන් අවුරුදු ගණන් කතා නොකර පැත්ත කරලා ඉන්න විවාහය කඩවල වෙන්වලා ඉන්න අපි අහනවනේ සමාජ පවතින දේවල්නේ. මේවා තමයි බුදුහාමුදුර ඒක ඉස්සරම නවත් ගන්න කිව්වා. නවත් එක වෛර කරන්න බං වෛර කරන්න නැතුව ඉන්නවනම් ආනිසයි පෙන්නවා 10ක් පෙන්නවා. හරි ලස්සන ආනිසංසෙන් එකක් දැක් මට මතකයි කොහොම කල්පනා ඉන්නේ ඇක්සිඩන්ට් වෙන්නේ නැහැ කියලා තියෙනවා. අපරෝණේ දෝන ඇක්සිඩන්ට් නැහැ. කොහේ ගියත් ආහාර හිඟයක් එන්නේ නැහැ. ආහාර Tamanට ඔක්කොම ලැබෙනවා කියන කොයි බලාගත්තේ එක Tamanට ආහාර ලැබෙනවා. Tamanගේ මුඟ විශ්වාස කරද්දි බුද්ධකලයක් කරනවා. ඒ ඔක්කොම දේශනා කරලා තියෙනවා බුදුහාමි. දැන් අපිට ලා තියෙන මේව කියවන්නේ නැහනේ. අපි කියවන්නේ නාම කතා. ඉතින් මේව කියවන්න මේ පොත්පත් වල තියෙනවා මේ පොතුත්‍ර පිටකේ තියෙනවා කියවන්න ඕන පොඩ්ඩක් කියවනකොට තමයි මේක රසය එන්නේ. එතකොට හිතෙනවා මේකට අපි අනුගත වෙන්න ඕන කියලා. ඒ වගේම අපිට තවත් ගැටලුවක් යොමු වෙලා තියෙනවා වර්තමාන සමාජය පිළිබඳවම. මේකෙදි අහන්නේ මේ දැන් සමාජයේ අතපවතින හිතාගන්න බැරි තරමේ දැඩි තරගකාරීත්වයක්නේ. මේ තරගකාරීත්වයේ මත සත්‍යවාදීත්වය කියන එක, කියන්නේ අපි සත්‍යවාදී වෙනවා කියන එක කොයිතරම් දුරට සම්පූර්ණ කරගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ මේකින් මට නම් අදහස් වෙන්නේ අපි සත්‍යවාදී වුණොත් අපිට අපි යන තැනට යන්න බෑ වගේ කියන දෙයක්ද මේ අදහස් කරන්නේ කියලා. ඒ වගේ දෙයක් ගැටලුවක් තමයි අපිට යොමු වෙන්නේ. අද බොරුවට උඟාක් ලෝකෙ තැනක් තියෙනවනේ. සමාජයේ බොරුවට ඕන දේක් බොරු කරලා බොරුව කියලා බොරු කරලා බොරු වංචාව කරලා ඉවරලා ඒ හැන්නේ. මේ බුදුහාමුදුර දේශනාවන ඒ සඳහන් වෙන තැනක මේ පාරමිතා සම්පූර්ණ කරන අසංගේ කල්පලක්ෂ හතරක් කවදාවත් බොරුවක් කිව්වේ නැහැ කියලා. කොහොම කොච්චර වීරයක් කරන්නේ නැද්ද? වීරයක් කරන්නේ නැද්ද? ඒ අසංගේ කල්පලක්ෂ හතරක්ම බොරුවක් කිව්වේ නැහැ කියලා. එහෙම වුණාම තමයි සත්‍ය අවබෝධ වෙන්නේ. සත්‍ය අවබෝධ කරන්න නම්
සත්‍යවාදී මිනිසෙක් වෙන්න ඕන. අපි අරමුණ අපි හැමෝසේ අවදි තියාගන්න මේ ලෝක ජීවත් වෙලා මේ ලෝක සැප සම්පත් ලබා ගැනීම නෙමෙයි අපි අරමුණ වෙන්නේ. බෞද්ධ වශයෙන් අරමුණ තියෙන්නේ මේකේ කොච්චර හටගත්තත් අවසරයක් හටගත්තත් අවසරයක් මාකෝසේ ඉපදුනත් ඔය කොහේ හරි කැරේ කැරේ මේකෙම ඉන්නවා මිසක් වාසනාවට මේ කාලේදී අපි ඉපදුනා. ඒ කියන්නේ බුද්ධාන්තරයක් තියෙන කාලේ බුදුබණ අපට ඇහෙන්න ලැබෙනවා. මෙහෙම කාලයක් නැති වෙනවා. මෙහෙම කාලයක් නැති වෙනත් කාලයක අපි ඉපදුනොත් එ මොන දෙයක් කියන්නද? ඈ ඒකෙන් අපි මේකෙන් ප්‍රයෝජනෙ ගන්නවා. මේ බුද්ධාන්තරයක අපි ඉපදෙල්ල තියෙන වෙලාව සත්‍යවාදී වෙනවා කියලා කියන්නේ මේ ඇත්ත කතා සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ කවදාකවත් සත්‍ය කියලා ගන්න නිර්වාණ. ඒක තමයි පරම සත්‍ය නිර්වාණයනේ. නිර්වාණය අවබෝධ වෙන්නේ නැහැ බොරු කාරේකට. බොරු කියන මිනිහෙකුට. බොරු වංචා කාරේකට. කවදාවත් වංචාව කරලා බොරු කිය ඉන්න මිනිහෙකුට සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. සමහර වෙලාවට අපේ තියෙන පුතග්ඥන දෝෂය නිසා සමහර වෙලාවට අපි ඇතින් බොරු කියවෙනවා. ඒක නවත්තන්න බෑ. බොරු කියවෙන සමාජයෙන් බොරු බල. දැන් ඇත්තට මගේ අතට මෙහෙම දෙයක් සිද්ධ වුණා. මගේ මඩ වෙච්චයක් මම කියන්නම්. මං දවසක් සිකුරාදා ලැත්තරේ මම අම්බ්‍රම් යන ලැත්තරලා මුදල් ටික අරගෙන සඳා ලැත්තරලා ඔක්කොම ඉන්නවා. එනකොට මේ උපත් මිනිස්සෙක් ආවා ඇවිල්ලා හැමදාම වෙන උපර 50ක් 100ක් ඉල්ලගෙන යනවා. මම කිව්වා අද නෑ මිනිස්සු අද මට අසනීපය මට කරදරයක් කරන්න එපා කියලා. අසනීපය කියන වචනය වගේම පිට වුණා. ඉතින් මම ගිහිල්ලා මට කල්පනා වුණා මං කිව්ව බොරුවක්. මං බොරුවක් කියවන මගේ අතෙන් බොරුවක් කියවනා. මං බලන් හිටියේ මේ මොන තවසර කෙනෙක් පෙරේද මනුස්සයා පෙරේදට ආපු. මං ගිහිල්ලා ගිහ පටන් ගත්තේ මියාගෙන් මේ බලබල වෙන්න එපා ඔයා මං ඔයාට බොරුවක් කිව්වා මට ඒක සමාවෙ මේ ආපයන මේ දුප්පත් මිනිස්සේ සමාවගත මං ගිහිල්ලා සමාවගත මොකද මං දන්නවා මේක මේ මිනිහට කරපු වැරද්ද වුණාට මොකද මම කරගත්ත මා අකුසල කර්මයක් තමන්ට කරගත්ත වැරද්ද ඒකෙන් බේරෙන්න නම් අර වැඩේ කරන්න වෙනවා සමාව ගන්න නිවැරදි කරගන්න ඕනේ. ඒකනේ වැඩි කර ඒවලන් නිවැරදි කරගන්න. නිවැරදි කරගෙන නැත්තම් මොකද වෙන්නේ? මේකේ විපාක දෙනවා. මේක විපාක දෙන්න ගත්තාම මම දන්නේ නැහැ කොයි ආකාරයේ විපාකයක් මට ලැබෙයිද කියලා. මම ඒ වෙලාවෙම එක නවත්තරලෙම නවත්ත ගන්න. ඊට පස්සේ තවත් ක්‍රමයක් තියෙනවා. හොයාගන්න බැරිම නම් චෛත්‍ය ළඟට ගිහිල්ලා ගාන්ඩංග පිළිමයක් ළඟ පිළිමවාසය ළඟට ගිහිල්ලා තමන් අතින් වැඩ දෙයිද? මට සමාව දෙනසේක්වා කියලා එක. මේ සමාව ගැනීම ක්‍රමයක බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා. අපි නැවතත් හමුවෙමු මේකිට විරාමෙන් අනතුරුව අවිද්‍යාවෙන් විද්‍යාවට ධර්ම සාකච්ඡා මණ්ඩපයත් සමගින්. ශ්‍රී ධනදා පින්වලියේ
ශ්‍රී ලංකාවේ අවිද්‍යාවෙන් විද්‍යාවට ධර්ම සාකච්ඡා මණ්ඩපයත් සමගින් සිත කියන්නේ අපිට ටිකක් මෙල්ල කරගන්න බැරි තයක්. ඉතින් මේ සිත මෙල්ල කරගන්නකොට පුද්ගලයෙක් මුලින්ම يعني මූලික වශයෙන් අනුගමනය කරන්න ඕනේ ක්‍රියාපිළිවෙත මොනවද? සිතට එනවා නොයෙකුත් අරමුණු වෙනවා. මේ අරමුණු ගන්න ක්‍රම පහක් හයක් වෙනවා. ඇහෙන් අරමුණු ගන්නවා, සිත ක්‍රියාත්මක වෙනවා. කණෙන්, නායෙන්, දිවෙන්, සයිඩෙන්, මනසින්ම හිතලත් ඉවරලා අරමුණු ගන්නවා. මේ හැසෑම අරමුණක්ම ගන්නකොටම අපි සාමාන්‍ය ප්‍රඥා ලෝක ජීවත් වෙනකොට ඒක ආසාවල් ඇති වෙන එක නවත්තන්න බෑ. අපි සාමාන්‍ය ප්‍රඥා කියලා කිව්වේ මේ ලෝකයට අපි සම්බන්ධ වෙච්ච මිනිස්සු නිසා ඇහැට යම් රූපයක් දගෙනකොට ඒකේ ආසාව ඇති වෙනවා. කන රූපයක් කන්ට ශබ්දයක් ඇහෙනකොට යමී ශබ්දයට අපි සින්දු අහන්න හරි ආසයිනේ. එක එක්කෙනාගේ සින්දු අහන්න, අමරදේවයන්ගෙන් සින්දු වගේ එක්කෙනා සින්දු අහන්න අපි ආසයි. ඒක එනවා. නායට හොඳ සෙන් පවුඩර් බොස්මියත් පාවිච්චි කරන සෙන් එක. සමහරක් සෙන් ජය තියෙන මම ඒ සෙන්ටර් හරි කැමති. අර මේ සෙන්ටර් අපේ යකමැති. අනේ මට අල්ලන්නේ මේ සුවඳ මට ඕනේ. ඒ වගේ එක එක ප්‍රතික්ෂේප කරන හැටි බාර ගන්න එක හරි ඒක කරන්නේ නායෙන්. ඒ නායෙන් එන සිතිවිලි සමග දිවට ආහාර, මන කයට පහස, මනසට තහාර. ඔය පහෙන්ම හයෙන්ම අපි ගන්නවා අරමුණු ගන්න. අරමුණු ගන්න. මේ අරමුණු ගන්නකොට බුදුහාම දේශනා කරනවා සාමාන්‍ය ප්‍රත්‍යජන මනුස්සයා මේ සසර පුරුදු කරලා තියෙන්නේ මේවට ආස කරන්න එක තරහ වෙන්නේ. ඒ දෙකින පුරුදු කරලා තියෙන්නේ අපි. මේක ආසාවත් එනවා තරහවත් එනවා. මේ කොයි එකාවත් මේක තාවකාලිකයි කියලා අපි හිතන්නේ නැහනේ. ඒක තමයි අනාත්ම ස්වභාවය කියන එක ඒකයි. අපේ පාලනේ නැහැ. අපේ මේක පාලනේ නැහැ. අපි කොයිලා මේ ඒක එක අරමුණු වෙනවා. අරමුණ ආවට ඒක පාලනය කරන්න අපිට ශක්තියක් නැහැ. ඒ ශක්තිය නැති එක තමයි තියෙන ගැටලුව. මේ ඔක්කොරම අර මම ඉස්සෙල්ලා මතක් කළා වගේ මේක එකපාරට හිතවිලි පාලනය කරගන්න යන්න බෑ අපිට. අපි හිතනවා භාවනා කරලා ඉදිරි භාවනා කරන්න බෑ. ඒක කරන්න බෑ. ඒක නේ අර මහානම්සක් කුමාර රචියන්නේ පළවෙනිම සීලය දෙවෙනුව සමාධි. සමාධි කරගන්න හිතවිලි පාලනය කරගන්න භාවනාව. මේ භාවනාව දෙවෙනි කතන්දරය. ඒකට යන්නේ ගියොත් අපි ඉස්සෙල්ලා ඒකට ගියොත් එහෙම අපි අමාරු වෙනවා. ඉස්සෙල්ලා සිල්වත් වෙන්න කියනවා. මේ පංචශීලයේ ඔය අටාංග ශීලයේ ආදී දේවල් කළා මනස හොඳට පුරුදු කරන්න කියනවා. මේ පුරුදු කරනකොට කාලයක් ගෙයි යම් දෙයක් දැක්කාම මේ ආසාවක් ඇති වුණා නම් අනේ මේක තණ්හාවක් මේ ආසාව ඇති වුණා නම් මේක තණ්හාවක්. මේක හොඳ නැහැ.
නීවරණ පහ කියන්නේ ඕකමනේ. කාමච්ඡන්ද ව්‍යාපාද ඔය කියන්නේ කාමච්ඡන්ද කියන්නේ ආසාව, ව්‍යාපාද කියන්නේ තරහ. ආසාව තරහ අපිට ඔය සාමාන්‍ය ජීවිතේදී අපිට ඇති වෙනවා. ඒක නතර කරන්න එකපාරට යනවනම් හරි මෝඩේ කරන්න බෑ. ඒ කරන්න බැරි වැඩක් අපි මාසික තුත් එහෙම කරන්න අපි හරි මෝඩයි. අර මයිසල කිව්වා වගේ මේක තියෙනවා සීලය දීලා ඉස්සෙල්ලා. ඒ සීලය පුරුදු කරන ගියාට පස්සේ අතනට එන්නේ සමාධියට ඊට පස්සේ එන්නේ. එතකොට සමාධියෙන් කරන්නේ අන්න අර එනකොට මේ අරමුණක් ආවා. සරාගං වාචිත්තං සරාගං චිත්තන්ති පඥානත චිත්තං වසනා භාවනා බොම් පැහැදිලි තියෙනවා. සත්‍යපට්ඨාන භාවනා සරාගං කිව්වේ රාග හිතක් ආර්ම සාග හිතක් ආවා කියලා දැනගනි. සරාගං වාචිත්තං සරාගං චිත්තන්ති පඥානත පඥාන ගැන දැනගනි. සදෝසං වාචිත්තං සදෝසං චිත්තන්ති පඥානාති ද්වේෂ හිතක් ආව නම් ද්වේෂ හිතක් ආවා කියලා දැනගනි. සමෝහං වාචිත්තං සමෝහං ඔය කියන්නේ කොහොම චිත්තිවිල් ගානේ දියෝ ගැඹුරු පැත්තක්. ඒ පැත්තට ගිහිල්ලා එකපාරට මේව කරන්නේ නැතුව මේ සිල්වත් වෙන්නේ නැතුව අර පැත්තට ගියොත් මොකද වෙන්නේ අපිට? අපි අතරමං වෙන්නේ. අතරමං වෙනවා. අතරමං වෙන්න බෑ අපිට. අපි අතරමං නෙමෙයි අපි වෙන්නේ. ඒ කියාව ක්‍රමයක් දීලා තියෙනවා බුදුහාම. ඕක වෙනස් කරන්න නම් මොකද වෙන්නේ මාසි ගන්න. ওই ක්‍රම වෙනස් කරන්න කාටවත් බෑ. ඒ සියල්ලටමත් කලින් අපි සිත මෙල්ල කරගත යුතුයිනේ. මෙල්ල කරගන්න ඕන හරි. යන්නේ ඉස්සෙල්ලා එකපාරට මෙල්ල කරන්න යන්න එපා. යන්න ඕනේ සිල්වත් වෙලා ඉවර වෙලා සෙමල් ගන්න යන්න. ඔව් සිල්වත් වීමේදී අපි කරන්නේ අපේ ආශාවන් ටිකෙන් ටික අඩු කරගෙන ඒ එතනදිත් වෙන්නේ තරමක දුරට සිත පාලනය කර ගැනීම කියලා. දැන් මම බලනේ ගන්නකො පන්සිල්පද පය බලනේ ගන්නකො සත් මැරීම. සත් මැරීම කියන එකට අපිට සිත පාලනය කරගන්න සතා අනේ අහිංසක මනස සතෙක්. මෝ පා ගන්න හොඳ නැහැ. කුඹියක් ගත්තොත් මඳුරියක් ගත්තොත් නේ මිනිහෙක් ගත්තොත් එහෙමද? ඒවත් ඒව ඩිංගණික පුරුදු කරන්න කියලා කියනවා මදුරුවන්. දැන් මදුරුව මරන්න ආරෙම කරම ගොන්නක් තියෙනවනේ දැන්. මම අටක් රැකට් එකක් තියෙනවා. මට නිසල එකක් තියෙනවා. මම කුද්දමන බේජ් ආදි ගහන්න තියෙනවා. ඉතින් ඒ වැංගසල වලකින්නේ මේ කියන්නේ. ඒ වැලකිනකොට ඒ මනස ඩිංගණික සකස් වෙනවා රෙඩිට්. සකස් වෙනවා. ඒක සකස් කරගන්න නම් ඒක සීලය අවශ්‍යමයි. ඒතර ඉතින්දී පාට අපිට ආසාව තරහවක් ගැන මතක් වෙන්නේ නැහනේ. ඒ මතක් වෙන අනුකම්පාව එනවා. අනේ සතාට හොඳ නැහැ. මූ සතෙක්. මරන්න හොඳ නැහැ. ඒ තැන තියෙන වෙනින් පැත්ත අනුකම්පා බුද්ධිය තැනට එනවා. ඊට පස්සේ කරුණා බුද්ධිය තැනට එනවා. අනුකම්පාවේ කරුණාවේ බුද්ධිය තැනට ආවට පස්සේ අර කාණ යන්නේ ඒකට මේ සිතවිලි පාලනය කරගන්න ආසාවල තරහවල් පාලනය කරගන්න මේ තැනට යන්නේ. තැනට වෙනින් කරන්නේ. ඒක පුරුදු වුණාට පස්සේ අන්න අතනට යන්න පුළුවන්. භාවනා පැත්තට ගිහිල්ලා සිතවිලි පාලනය කරගන්න යන්න පුළුවන්. හරි මම හිතන්නේ තමන්ගේ සිත පාලනය කරගන්න කලින් සිත සිල්වත් වීම ඉතාමත් වැදගත් කියන එක ගැන අපේ දේශකතුමන් ඔබට පැහැදිලි කරලා අපි නැවතත් හමු වෙමු මේ කිටි විරාමෙන් අනතුරුව. අවිදු අඳුර බිඳ අමිල සැපත සැදු මුනිදු ඔබයිලෝ සත මතරේ. අවිදු අඳුර බිඳ අමිල සැපත සැදු මුනිදු ඔබයිලෝ සත මතරේ. මෝහ කෙලස් මල ඉතින් දවාලු සමිඳු ඔබයිනේ දිවි කතරේ. සමිඳු ඔබයිනේ දිවි කතරේ. යලුන කතරක අමා ගමුද නොබ ගම් රසයෙන් නොසත නැහැම් ලොවම එළිය කල පහන් තැබයි ඔබ මෙත් කරුණා ගුණ රස දිහිදු මෙත් කරුණා ගුණ රස දිහිදු.
අවිදු අඳුර බිඳ අමිල සැපත සැදු මුනිදු ඔබයිලු සත නතරේ අවිදු අඳුර බිඳ අමිල සැපත සැදු මුනිදු ඔබයිලු සත නතරේ මෝහ කෙලෙස් මන ඉතින් දවාරු සමිඳු ඔබයි මේ දිවි කතරේ සමිඳු ඔබයි මේ දිවි කතරේ
සංස්කෘතික සම්ප්‍රදාය දර්ශනවාදී චින්තනය හා සාරධර්ම මුල් කරගත් ජීවිතය හා මිනිස් සබඳතා පෙරදැඩිව ශිල්ලි ලියු සිත් පහන සෑම බ්‍රහස්පතින්දාවකම සවස 2:15ට බලාපොරොත්තු වන්න. පුන් පොහෝදා ධර්මසාගචා මණ්ඩපයත් සමගෙන ඔබ නැවතත් මේක් වෙන්නේ. අද කාලේ අපි පන්සලකට ගියෝතින් පුංචි 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 හාමුදුරුව අතිවිශාල ප්‍රමාණයක් ඉන්න පන්සල්වල. ඉතින් මේ හාමුදුරුවරු කෙනෙක් පුංචි දරුවෝ චූටි කාලේ පැවිදි වෙන්න තමන්ගේ කැමැත්තෙන් පැවිදි වුණාද නැත්නම් කාගේ හරි බලකිරීමකට පැවිදි වුණාද කියන එක ඇත්තටම අපිට ගැටලුවක්. ඉතින් මෙහෙම දරුවෙක් ශාසනයට ඇතුල් වීමේදී දරුවා කියන්නේ දහම ගැන අවබෝධයකින් හරි ජීවිතය ගැන අවබෝධයකින් හරි කියන්නේ එහෙම අවබෝධයකින් තොරව ශාසනයට ඇතුළු වුණොත් ඒ හරහා ශාසනයට වෙන බලපෑම මොන වගේද? මේ කාලෙදී ශාසනයට ඇතුළු වෙනවා නම් පුංචි ළමයි ශාසනයට ඇතුළු වෙනවා අපි දක්වා පටංගල දැකලා තියෙනවා දරිද්‍රතාව වෙන නිසා. අපේ තත්ත්වය දරිද්‍රතාව වෙන නිසා තමන්ගේ පවුලේ තියෙන ගැටලු නිසා දරිද්‍රතාව පොළමල වෙන්නේ පළවෙනි එක දරිද්‍රතාවය. මෙයා ගන්න ඉස්සරහට ගන්න ක්‍රමයක් නැහැ. සල්ලි දෙන්නේ නැහැ. මුදල් මිල හදන්නේ නැහැ. ඉතින් දැන් සාදර පූජා කරනවා. එහෙම පූජා කරාට පස්සේ ළමයි කැමැත්තෙන්ද එතන ඉන්නේ? පොඩ කවුනාර ගන්න. ඇත්තටම කැමැත්තෙන් නෙමෙයි ඉන්නේ. බුදුහාමුදුරනේ කාලේම නෙමෙයි. සෝපාපේ හිටියා, තුනිතේ හිටියා. මුටි ළමයි. එතකොට ඒකට ප්‍රශ්න ආවා. දැන් සෝපාපේ මම සුමිතයි සෝපාපේ. බැඳලා තිබුණේ ගිහිල්ලා මේ මැලිච්ච මලගුණක මේ ළමයි බැඳලා තිබුණේ. බැඳලා තිබුණේ. බැඳලා තියලා බුදුහාමුදුරනේ දැක්කා. ඒ අමුසෝන්ට මල අමුසෝන්ට වැඩම කරලාගෙන ලිව්වා කියනවා. ලියලා සුපාක කැමති කැමිට මහන වෙන්නේ. අනේ ස්වාමීන් කැමති. එතකොට එයාට ඇත්තටම ඒ ළමයාට දුක තේරුණා. දුක කියන එක يعني මේ දුක හැමදාම අපේ පස්සෙන් එනවා කියන එක තේරුණා. එයා තේරෙන සමය එයා මහනුන්. අද කාලේ කණිප පැත්ත. දුක තේරලා තියන්නේ ළමයාට නෙමෙයි. ප්‍රශ්නයක් මේ ළමයා ඉන්නේ. ඉතින් සාසනේ බලන්න. සාසනේ බලද්දි තමයි මොකද වෙන්නේ? මන් දන්න හොඟා තැන්වල තාසන් බලන අපි ඉගෙන ගන්නවා යන්න පුළුවන් යුනිවර්සිටි යන්න පුළුවන් කොහොම කරගන්න පුළුවන් කරගත්තට පස්සේ හොඳට සල්ලි හම්බ කරගන්න හොඳට බොන්නම් බණකුත් පොඩ්ඩක් ලෑස් කරගන්න නැත්නම් මොකක් හරි බෝධි පූජාවක් යන්න කියලා හොඳට කවිටියක් කියන්න පුළුවන් වෙනවා යන්න පස්සේ ප්‍රසිද්ධ වෙනවා ප්‍රසිද්ධ වෙලා සිවුරු අරිනවා පසක් දැක් කරගන්නවා ඒක නේද වෙන්නේ එතකොට ඒ ළමයි අද කොහෙන් මේ සාසනයට පැවිදි වෙනව නම් පැවිදි වෙන්න ඕනේ සසර කලකිරিলা. ඔව් ඒ කියන්නේ දැන් අපි ඒ වගේ தත්වයන් කියන එක අපි දකින්නේ අපේ සාසනයට සිද්ධ වෙන කේදනීය தත්වයක් විදිහටනේ. හැබැයි ඒ තැනටපත් වෙන්නේ ඒ දරුවන්ට වඩා ඒගොල්ලන්ට මේ පරිසරය හදලා දෙන මිනිසුන්ගෙන් තමයි මේ බලපෑම සිද්ධ වෙන්නේ. සිද්ධ වෙන්නේ. අනිත් තව එකක් දැන් මේ ස්වාමීන් වහන්සේලා දැවතන ගුරු ස්වාමීන් වහන්සේලා තුතන ඉන්නවනේ. ඔව්. මේ ගුරු ස්වාමීන් වහන්සේලාත් බලනවා මාසෙ ගන්නවා මේගොල්ලෝ නමුත් කරගන්න සමහර තැන් මම හරි සමීගෙන් කියනොත් දැන් මම දන්නවා සමහර තැන් තියෙනවා මගේ පෞද්ගලික මේ ඔයගොල්ලෝ අයරුක මහත්වව දානක් දෙන්න ගියා ඒ දාන නේල ඒ පුංචි ළමයින්ට පුංචි හාම් පුංචි ස්වාමීනාන්සේලාට රුපියල් 10,000 වගේ දුන්නලු මම 6 දින 10 දින 10,000 දුන්නා මේ අසල්ලි අරන් ගියේ ගමන්ම එතන ඉන්න ලොකු හාමුදුරුවන්ගේ තව බල් ඊළඟ ස්වාමීනාන්සේලා තරුණ හාමුදුරුවන් ගහලා සල්ලි ගන්නවලු ඔක්කොම පුංචි හැමදාම ගසල්ලි ගන්නවලු ගාලා. ඉතින් ඕම තත්ත්වයක් අද තියෙන. ඉතින් හරි කේජනීයයි මේ මේක තත්ත්වය මේම මේ ශාසනය විනාශ වෙන හැටි මේ මම මතදාන් කරන්නේ. අපිට තියෙන්නේ ඕවා ගානේ කලකිරෙන්නේ නෙමෙයි.
ලෝකයා දැන්න යන්න එපා. ප්‍රශ්නයක් තියෙන්නේ මට. මම හැමෙසම හිතන්නේ මම මේ ප්‍රශ්නේ තියෙන්නේ මට. මේකෙන් ගැලවෙන්න ඕනේ මම. මට ප්‍රශ්නේ තියෙන්නේ මම යන අවත නැවත මේක හට ගන්න එක. මිනිස්සු ඔක්කොම මේ ලෝක ලෝක සත්ත්වය ඔක්කොම මැරි හට ගන්න එක බුදුහාමුදුරන් නවත්තන්න බැරි වුණානේ. මං කොහොමද නවත්තන්නේ? මට තියෙන ප්‍රශ්නේ මම විසඳගන්න. අපි පුළුවන් තරම් උදව් කරලි වෙලා මේ ප්‍රශ්නේ ගැලවෙන්න කවුරු හරි ඉන්නවා නම් ඒකට උදව් කරමු. ඒකම අපි මේ ගන්න කාණ්ඩේ විතර අපි දුමේ මෙයා පැත්තේ. ඒක වෙලා කොහොම අපි කරන්නේ ඒකයි. අපි උදව් කරනවා මේ ආයතන මේ සසරෙන් ගැලවෙන්න. ඒ වගේම මේ සාමාන්‍ය වර්තමාන ලෝකයට අදාළ මේ ප්‍රශ්න යමුනා වගේම මේ ධර්මයේ ගැන ඉතාමත් වැදගත් ගැටලුවකුත් අපිට යොමු වෙලා තියෙනවා. ඒකෙන් අහන්නේ පංච නීවරණ දුරු කරගෙන සිත සමාධිගත කරගන්න ගැනීම කොයිතරම්නම් වැදගත්ද? නීවරණ පහ කියලා කියන්නේතර මොකද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, උච්ච, විචිකිච්ඡ පහ. ඒතර මේ පහය තමයි නීවරණ කියන්නේ නිවන ආවරණය කරන ධර්ම. නී කියන නිවන ආවරණය කරන ආවරණ ධර්ම. මේ නිවන ආවරණය කරන ධර්ම වලට අපි යනකොට අපි කල්පනා වෙන්න ඕනේ අපි නිවන් දකින්න උත්සාහ කරන කාණ්ඩයක්ද අපි. ඒත් නිවන ආවරණ වෙන්න ඕන නේ නිවන් දකින්න උත්සාහ කරන කාණ්ඩයක් වෙන්නේ නැහැ. මාර්ගය යනවනම් ආවරණය වෙන්නේ. ඒතර ආවරණය කරගන්න අපි නිවන් මාර්ගයට වැඩිච්ච කාණ්ඩෙද අපි? මේක නම් ඇත්තටම මටත් ගැටලුවක්. අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි නිවන් ආරමුණු කරලා නැහැ. අපි ආරමුණ තියෙන්නේ හැමදෙසෙම ලෝකේ හොඳ ලස්සන ජීවත් වෙන. ඉගෙන ගන්න. කසාද බඳින්න. ළමා ලබට යන්න. ගෙයක් දොරක් හදාගන්න. ළමයි ලැබෙන්න උගන්නන්න. ඊට පස්සේ වාහනේ අන්තිමේදී මැරලා ගිහලා අපාගත වෙනවා. අපි දැන් අද පවතින්නේ තත්ත්වේ වුණත් අපි යම් කෙනෙක් හරි මේ මාර්ගයට පැමිණිලා තියෙනවා නම් අපි ඒ කෙනාට උපකාරයක් විදියට කියමු. ඒ කියන්නේ පංච නීවරණයන් දුරු කර ගැනීම සිත සමාධිගත කරගන්න කොහොමද වැදගත් වෙන්නේ කියලා කියන්නේ ඒකින් එකට කෙටි විග්‍රහයක යෙදුණු නිවන ආවරණ ධර්ම පහ හදාගන්න තේරුම් ගමුක අපි. ඔව්. කාමච්ඡන්ද ආසාව පහයි ඉතල මම කියවේ ආසාව හයයි. මනසත් එක්ක ආසාවල් හයක් තියෙනවා. මේ ආසාවල් හයම එන්න නොදී නතර කරගන්න පුළුවන්ද? ගැටලු සාගතයි. ආසාව එන්න එක නවත්ත ගන්න. අනිවන ආවරණ කරගන්නවා එහෙම ආවරණ කරන්න බෑ. කාමච්ඡන්ද ව්‍යාපාද තරහ එනවද අපිට? හොස්සලගේ මැසයන් බැ සමහරුන්ට තරහ එනවද? තරහ නාතර කරගන්න පුළුවන්ද? නිවන ආවරණය කරන්න ධර්මයකත් කරගන්න මාසික ගන්න. තීන මිද්ද කම්මැලිද? චෛතසික තීන මිදකන් දෙකයි. මනසේ කම්මැලිකම චෛතසික වල මත් කම්මැලිකම දෙකයි. ඔය ඒ දෙකම අපිට තියෙනවා. කම්මැලි අයි අද බැද හේට බලමු මේ පොයට තිල් ගන්න බයිල බිලයි පොයට බලමු. ඔහොම පරක් කරනවා. පරක් කරන දර ඒක තීන මිද්ද. උද්දජික කුච්ච නොසන්සුන්කම නොසන්සුන් හරිම නොසන්සුන් අපේ චරිත ඉල්ලේ අරේ අර මෙයා කොහොමද හරි මේ දම්බස්ස කියන්නේ කරා හරි නොසන්සුන් චරිත එහෙම බෑ. එක සිතුවිල්ලක ඉන්න බෑ. අරමුණ එන්න ඕනේ නේවන. එතකොට ඒක ඉන්න බෑ. විචිකිච්ච සැක අවු මොනවා ගන්න සැක? බුදුහාම ගන්න සැකයි, ධර්ම ගන්න සැකයි, සංග්‍රහණි ගන්න සැකයි, ශික්ෂාපද ගන්න සැකයි, භාවනා සමාධි ගන්න සැකයි. මේ සැක මේ පහක් තියෙනවා සැක. බුදුහාම දේශනා කරනවා මේ පහ සැක අයින් කරගන්න කියන. බුදුහාමර ගාන තියෙන සැක අයම දක්වනවා. ධර්මයේ ගාන තියෙන සැක, සංග්‍රහණයේ තියෙන ගාන සැක, ශික්ෂාපද ආරක්ෂා කරාම මේක ප්‍රතිඵල තියෙනවා කියන සැක, අන්තිමේක භාවනා සමාධියේ ගාන තියෙන සැක. මේ සැක පහ තියෙනවා නම් කවදාවත් නිවන් අරන් හම්බෙන්නේ නැහැ. ඒ නිවන අරන් ඒව අයින් කරගන්න ඕනේ. ඒව ඔක්කොම අයින් කරගන්න මේ ආය මතක් කරනවා මේ පිළිවෙල බුදුහාමර දුන්නා. සීල, සමාධි, ප්‍රඥා. සීලේ සෙල් සෙල සීල ඒ කරන්නේ නැතුව අතන දැන් අර්ධවර දිකට එකපාරට ගියොත් එහෙම මහා අමාරු වෙනවා. අපි තවත් ගැටලුවක් සමගින් නැවතත් එක්වමු. අවිද්‍යාවෙන් විද්‍යාවට මේ කෙටි විරාමයෙන් අනතුරු. හයි තව ප්‍රශ්න කීයක් විතර අහන්න පුළන්ද?
රේඩියෝ අතර අහන රේඩියෝව සීආරයි ශ්‍රී ලංකා ලං වෙලා සැමදා හිත් පුරා සිනහා දිවි මගේ සනසුම වී හද නාලවන්නේ නැතුම් සේයා විකුම් පාලා අද සිනාසීලා FM 97.9 සීආරයි ශ්‍රී ලංකා නෑයින්ගෙන්වන පිහිටක් නම් නැත්තේය. ඔවුන් විසින් දෙනු ලබන්නා වූ මතු භවයට හිමිවන දෙයක්ද නැත්තේය. එබැවින් අනාගතය අදහා තෙරුවන් ගුණ සිහිකරතොත් අන්ය කුසලයක් නොකළ මහත් සැප ලැබීමට එයම හේතුවන්නේය. දෙලොව යහපත සදන ඔබ දන්විනි. ලෝමැඩ සඟරාවෙන් ලෝමැඩ සඟරාවෙන් ශමනවය සියාරයි ශ්‍රී ලංකා සියාරයි ශ්‍රී ලංකා විද්‍යාවට ධර්ම සාකච්ඡා මණ්ඩපයත් සමගින් ඔබ නැවතත් මේ එක්තු වෙන්නේ. ඔබටත් පුළුවන් ඔබේ දහම් ගැටළු අපට යොමු කරන්න. අවිද්‍යාවෙන් විද්‍යාවට CRS ශ්‍රී ලංකා අංක 491A පස්වන පටුමග තලකොටුව උද්‍යානය පොල්හෙන්ගොඩ කොළඹ 5. අපි නැවතත් එක්වෙමු ඔබ විසින් අපට යවන ලද ගැටළු වලට. හොඳයි දේශකතුමනි, අපි අපේ ඊළඟ ගැටළුවට යොමු වෙමු. මේ ගැටලුවේදී අපේ අවධානය යොමු වෙන්නේ, කියන්නේ ගිහි ජීවිතයේ පවතින කෙනෙක් තමන්ගේ ජීවිතය සිල්වත්ව ගත කරන්න මොන වගේ දේවල්ද කරන්න ඕන කියලා. එතනදී කියන්නේ අද ලෝකයේ බොහොම ගෝලීයකරණයට ලක් වෙච්චි බොහෝ පුහු දේවල් වලින් පිරිච්ච තැනක්. ඉතින් මේ වගේ තැනක අපි කොහොමද අපේ මේ සිල්වත් බව ආරක්ෂා කරගන්නේ? කුමනාවක් තියෙනවනේ, පළවෙනියෙන්ම මම සිල්වත් වෙනවා. සිල්වත් වෙන එකෙන් තමයි මට ලැබෙන ආනිසංස මොනවද කියලා තමයි දැනගන්නවා. මනසට මතක් කරා වගේ පන්සිල්ලේ ආරක්ෂා කරා මෙන්න මේ දේවල් ලැබෙනවා කියලා තමයි විශ්වාස කරනවා. අර පහක් මම කියවන කලින් නායකයන් ඕනේ නැහැ. ඒ පහ තමයි ලැබෙනවා කියන එක සිල්වත් වුණාට පස්සේ මම බලාපොරොත්තු වෙනවා ඒක. ඒක නිසා මම මේක කරනවා. මිත්‍යාන තන උත්තරේ කියනවා අනිත් 10ක් ලැබෙනවා කියලා. ඒවා මිත්‍යාන්ට එක තමයි වෛර කරන ගන්න නැත්නම් මේව ලැබෙනවා කියලා තමයි ඒක විශ්වාස කරනවා. ඒ විශ්වාස කරන්නේ මොකටද? තමන්ට යහපත් මේ ලෝක ජීවත් වෙන්න. ඒක උමනාවක් තියෙන කෙනා ඒ වැඩේ කරයි. නැත්තම් ඊළඟට වපු වරකන මම මේ පෙර අපි දැක්කේ වැඩි තියා ගන්නවා නෙමෙයි. මේ මරා ගන්න ඒගොල්ල ඒගොල්ල ඉවර වෙන්නේ කොහෙන්ද? නතර වෙන්නේ කොහෙන්ද ඒගොල්ල? අනිවාර්යෙන් අපාගත වෙනවා. මේක අපාගත වෙන්න ඕනේ නැතුව සිල්වත් වෙන්නේ මම මේ ලෝකේ ජීවත් ලස්සන ජීවත් වෙන්න ඕනේ එකට පමණක් නෙමෙයි. තව අපේ කර්මණක් තියෙනවා. සිල්වත් වුණාම අර උදාහරණ දන් කරා වගේ බීජ හොඳ බීජයක් නිර්වාණය කියන ඒ බීජය වැපුරෙන්නේ නැහැ සිල්වත්ුන් නැත්තම්. ආය නැවත මතක් කරන්නේ ඒකයි. ඒතකොට මේ සිල්වත් වුණාම තමයි බීජ වපුරන්න පුළුවන්. නැත්තම් වැපිරෙන්නේ නැහැ. නැත්තම් පැලවෙන්නේ නැහැ. දැන් අපේ නිර්වාණය අවබෝධ කර ගන්න ඕනේද? නැත්තම් ඔය සිල්වත් වෙවි ඉන්න මෙහෙ ඉඳී ඔය කැරකි ඉන්න ඕනේද? තීරණය ගන්න තමන්. තමන් විසින් තීරණය කළ තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න ඕනේ. ඒ වගේම තවත් ගැටලුවක් ඒහා සමගාමීව මෙහන ඒකෙදී අපෙන් අහන්නේ, දැන් ධාර්මිකව පුද්ගලයෙක් උපයා ගන්න ධනය යම් යම් අවස්ථාවලදී පිරිහීමකට ලක් වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම ධනය පිරිහීම කියන එක ඇත්තටම අපිට ගැටලුවක්. මොකද අපි දුක් මහන්සියෙන් හම්බ කරගන්නේ ඒක ඇත්තටම අපිට දුකක්. ඉතින් බුදු දහමින් කොහොමද මේකට පිළියමක් අපි හොයාගන්නේ? දේශනා කරන ඔක්කොම සඳහන් වෙනවා. ඒ සූත්‍ර සඳහන් වෙනවක සතර අගති වගේ පෙන්නනවා. චන්දා දෝසා භය මෝහ කියලා හතර අගති වගේ හතරක් පෙන්නනවා. මේ සතර අගති වලට අවුනෝතින් කොච්චර ධනයක් තියෙන මිනිහෙක් වුණත් නැති වෙනවා. නැතිම වෙලා යනවා කියලා. ඡන්දය, ද්වේෂය,
බය මෝහය ඔය හතර. එතකොට මේක බුදුහාම දේශනා කරන චන්දා දෝසා භය මෝහ මේ හතරට වුණාට පස්සේ කවුරු හරි කෙනෙක් මේකට බැහැවෙනවා නම් මේ මේ විදිහටම හැදෙනවා නම් එයාගේ යසස නැත්නම් කීර්තිය එයාගේ දියුණුව හරියට මේ චන්ද්‍රයා වලාකුලකින් වැහෙන්න වගේ බැහැලා යනවා කියන. මේ අගති හතරෙන් කවුරු හරි බේරෙනවා නම් එයා මේ හතරට යන්නේ නැත්නම් අගති හතරට යන්නේ නැත්නම් එයා චන්ද්‍රයා වලාකුලෙන් ඈත් වෙන සන්ධ්‍යාව වගේම ලෝකයෙන් බබළුනවා කියන. මොකද මේ හතර දැන් චන්දා දෝසා භයමෝහ චන්දේ කියලා කියන්නේ කැමැත්ත ආසාව. ආසාව මුදුන්පත් කරගෙන මිනිස්සු සම් ගාවක් සල්ලි හම්බුනාම නිකුත් ආසාව පටන් ගන්නවා. කාර් එකක් ගන්න ඕන, ගෙයක් හදන්න ඕන, අලුතින් යන්තම් ගෑක් තියෙන බ්ලොක් කර ගන්න ඕන, ඔය ප්‍රශ්න ඇති කරගන්න. ඉතින් ඒ ඒ වැඩිපුර ගියොත් එහෙම අන්න ඇති වෙනවා. ඊට පස්සේ තව බලනවා. ඒ සල්ලි දැන් හම්බෙච්ච සල්ලි මදි නැත්නම් ලෝන් එකක් ගන්න සල්ලි තියෙනවා දැන් අපිට. ලෝන් එකක් ගන්න ඕනේ නැගලා මේ ලෝන් එක ගන්න මුදල් තියෙන. ඒ විදිහට මේ ආසාවේ වැඩිපුර යන්නේ යන්න ඔන්න අගතියක්. අගතිය පළවෙනි අගතිය ඒක උද්වාදන. ඒකට ද්වේෂය. තරහ. ඒක තරහත් උහම එනවා. ඔය විදිහට මට මේ ගමන යනකොට මේ මේ මුදල් හම්බ කරගෙන යනකොට මට වෛරක්කාර විදිහට අර යම් මෙහෙම කරා මම දැන් උන්ට දෙන්නම මට උන්ට පාඩම ගෙන ගන්න විදිහට උන් දැන් හොඳට බලාගෙන නැති මට හිනා වෙනවා ඉතින් දැන් අපිට දැන් තරහ ගිය තරහ වෙලා ඇති අපිත් එක්ක. අනේ බය තරහ බය මේ ద్వේෂය. ඒ ద్వේෂය තියාගත්තොත් එීම මේකත් කැරකිර යනවා බුදුහාමර. ආපෝ තමගේ විපත්ති වෙනවා. චන්දා ద్వේෂ බය බය දැන් තියෙනවා. මෙච්චර සල්ලි තියෙන දැන් කොහේක දාන්නද මේ කොරුවේ බය නැද ඇවිල්ලන්නේ මම ප්‍රශ්න තියෙන ඒගොල්ලත් අර ඒ බය මොහය දන්නේ මෙච්චර මේක පරිහරණය කරන්න හැටි මේක ආවා මේකෙන් මම පිනක් කර ගන්න ඕන කියලා එක දන්නේ නැහැ. හරියට යොදව ගන්න තමන්ට දන්නේ නැහැ තමන්ගේ දිදී. ඇයි යොදවන හැටි බුදුහාම දේශනා කරලා තියන්නේ. කොටස් දෙකක් විතර වේදම් කරන්න ක්‍රමයක් දීලා තියෙනවා. ඒ ක්‍රමයට යන්න ඕන. ඒ ක්‍රමයෙන් නොගියොත් එීම තමන්ගේ විනාශ වෙන විනාශයේ මුල පටන් ගන්නවා ඉතින්. ඉතින් ඔය ඒ ඔය මොනවා ඔකට කියන සතර අගති කියලා පෙන්වන්නේ. ඔය සතර අගති වලින් අපි ඈත් වෙන්න ඕන. එතුණාම තමන්ගේ ලබාගත් ධනය තමන්ට පාවිච්චි කරගෙන සසට ගමනක් වැඩි කර ගන්නද දම්පින් ආදීනට තමන්ට විතර තමන්ගේ හිත යොමු වෙන්න පුළුවන් ඒතර ඒ විදිහට වැඩ කරගෙන යනවා. ඔබත් ධාර්මිකව ධනෙ උපයන්නේක් නම් මතක තියාගන්න ඔබත් සතර අගතියෙන් තොරව ඔබේ ධනය පරිහරණය කරොත් ඔබේ ධනෙ පිරිහීමක් ඔබට දක්නට ලැබේවි. අපි නැවතත් යමු කෙට විරාමයකට. සතන් තිරිලා සංසාරේ ආමං පාරේ උපත් පතරේ අහස් තලාවේ තරු විසිරීලා පෙරුමන් සංසාරේ
දිහාහරින්නේ ගැලනවතින්නේ මේ පාරේ ආශාවේ කුණු දිහාහරින්නේ ගැලනවතින්නේ මේ පාරේ ආමඟ දෙනිලා හරිමඟ දැකලා නිවනින් නිවේවි සංසාරේ මලුවේ පිය සතන් පිරිලා සංසාරේ මං පාරේ උපත් අතරේ අහස් තලාවේ තරු විසිරීලා පෙරුමන් සංසාරේ මේ අපේ පුංචි පැය
ඔයාලා හැමෝටම් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. ඉරිදා හවස තුනට පුංචි ඔබ වෙනුවෙන් මේ පුංචි අපේ පුංචි බය. ලෝකයම එක අයක් අහස ඒ සැම තෙවියන ඒ අහස් වියන යට ලෝකයට සමිප වෙන්න ඒ අහස් වියන සුරාදාම දහවල් එකට රැය පහන් කරන පහන් ඔබ ළඟ තනියට විද්‍යාවෙන් විද්‍යාවට ධර්ම සාකච්ඡා මණ්ඩපයත් සමගිනුයි. අපි අද ගොඩක් ධර්ම කාරණා පිළිබඳ කතා කරා. ඒ වගේම අපේ දහමේ තියෙන ඉතාමත් වැදගත්ම කාරණාවක් තමයි මේ කර්මය කියන එක. බුදු දහමට අනුව කර්මය කියන්නේ මොකද්ද? ඒ පිළිබඳ සරල විග්‍රහයක් කරෝති. ඔගේ සරලම විදිහට ගත්තොත් එහෙම දේශනා වෙන්න උදාහරණ දෙකක් තැනකදී ගාතාවක් තියෙනවා. මනෝබුම්බංග ධම්මපදයේ පළවෙනි ගාතාවේ මනෝබුම්බංග ධම්ම මනුසත්ත මනෝමය මනසාතේ පදුත්තේන භාසතිවා කරෝතිවා අන්න වචන දෙකක් තියෙනවා. මම දෙකක් වචන දෙකක් භාසතිවා කරෝතිවා තතෝනම් දුක්ඛමං වේති. ආයක නවත්තන්න බෑ. තතෝන දුක්ඛම දක්කන්ත වහතෝ පදම් මේ චක්‍රයක් වගේ කැරකෙනවා. මේ කරත්තේ බඳපු හරක ඕන ඒකෙන් කපස්ස කැරකෙන රෝධය වගේ කැරකෙනවා. දෙවෙනි ගාතාව කියන්නේ මනෝබුම්බංග ධම්ම මනුසත්ත මනෝමය මනසාතේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනම් සුඛමං වේදී ඡායය අනපායනි. ඔය පෙන්නදී. ඒකට මේක තේරුම් හොඳම සරලම විග්‍රහය තමයි යෝග. මනෝපුබංග මනස ප්‍රධානයි. මනස මුල් වෙනවා. මනෝපුබංගම ධම්ම සීල ධර්මයන්. සීල ධර්මයක කුසල කර්ම වලටත් අකුසල කර්ම වලට සීලම ධර්ම වලට මනස ප්‍රධාන. මනස පටන් ගන්න මනසෙන් කියන මනෝපුබංගම ආද. මනෝසෙට්ට මනෝමය. ඒක ජීෂ්ඨ වෙනවා. ඒක ශ්‍රේෂ්ඨ මනස ශ්‍රේෂ්ඨ වෙනවා. මනස ජීෂ්ඨ වෙනවා. නැවත කියනවා. මනසාතේ මනසාතේ පදුට්ටේන භාසතිවා කරවතිවා. මේක නරක් වූ සිතින් කොහොම නරක් වෙන්නේ? ආසාව තරහ මෝහය ඔය තුනෙන් තමයි නරක් වෙන්නේ. නරක් වූ සිතින් කියනවා නම් යමක් භාසතිවා කරවතිවා කරනවාද කියනවාද? කියන ඒවයි කරන ඒවයි. භාසතික වේ කියනවා කරවතික වේ කරන යම් දෙයක් ඒවා භාසතිවා කරවතිවා තතෝනම් දුක්ඛමං වේදී. ඒක නවත්තන්න බෑ කිව්ව. දුක්ඛ එනවාමයි පිටිපස්සෙන්. කර්ම විග්‍රහය බොහොම සරල ගාථාවක් මම මතක් කළේ. දුක්ඛ එනවාමයි පස්සේ ඒක නවත්තන්න. කොහොමද එන හැටි පෙන්නනවා? චක්කන්ත වාතෝ මේ හරකා පිටිපස්සේ කැරකෙන රතර කරත්‍රෝජ වගේ කරකව 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 මේ ගහනවා කියන. අනිත් පැත්තේ කියනවා හේවනල්ලා වගේ කියන. මනසෙන් තමන්නම පරමාර්ථයේ පසන්නේ නැ භාසතේවා කරවතිය. හොඳ සිතින්. මොකද්ද හොඳ කියන්නේ? මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා හොඳ සිතේදී වලින් කරනවා නම් යම් දෙයක් කරනවා නම් මනස පසන්නේ නැ මනස භාසතේවා කරවතිය. කියනවා නම් කරනවා නම් භාසතේවා කරවතිය. තත්කෝම සුඛමං වේති. එයාට සැපරේනවා. කොහොමද එන්නේ? ඡායාන් පයින්. පස්සෙන් එන හේවනලා වගේ මේක බය බන බුදුහාමර උපමාදික බලන්න. එකක් කියව කරත්තරෝද කරත්තරෝ කැරගෙන හරි අමාරුවෙන් හරකා දින්නේ. මේක කියව හේවනලා. හේවනලා පස්සෙන් එන කාට ප්‍රශ්න තියෙනවද? නැහැ. කාට ප්‍රශ්න නැහැ. ඒ හේවනලා වෙන්න වගේ තමයි මේක විපාක දෙන්නේ. බන්නේ කර්ම විපාක වලට තියෙන හොඳම. හැබැයි මතක තියාගන්න වචන දෙකම තියෙනවා. වාසතිවා කරෝතිවා. කියන දේ
කරන දේ ද්වේෂ වූති තින් හොරි ආසා හුඟක් ආසාවල නෑ කළොත් එහෙම විපාක භයානකයි. කර්ම විපාක බොහොම සරල සරම විග්‍රහය හොකයි. ඒ වගේම මේ කර්මය හා සම්බන්ධව يعني කර්මය අපි හිතනවා හැමදේම අපිට වෙන්නේ කර්මයෙන් කියලා. හැබැයි පටිච්ච සමුප්පාදය කියලා දහමකුත් අපේ බුදුදහමේ ඉගැන්වෙනවා. එතකොට මේ දැන් අපි සමහරු කියනවා සමහර දේවල් වෙන්නේ කර්මය මත. තවත් සමහර අය කියනවා සමහර දේවල් වෙන්නේ පරිච්ච සමුප්පාදේ නැත්නම් අපේ හේතුඵල ධම මතකේ. එතකොට අපි කොහොමද අපිට සිද්ධ වෙන දේවල් මේක සිද්ධ වෙන්නේ කර්මය මත මේක සිද්ධ වෙන්නේ පරිච්ච සමුප්පාදේ මත කියලා තේරුම් ගන්නෙ? කාරණා දෙකක්. ඔව්. බොහොම පැහැදිලි කාරණා දෙකක්. එතන පළවෙනි එක කියනවා මේ පරිච්ච සමුප්පාදේ ගැන. කර්මය ගැන පළවෙනි ඉස්සලා අහනවා පරිච්ච සමුප්පාදේ ගැන. කර්ම විපාක දෙන හැටි බුදුහාම දේශනා කරනවා කාරණා තුනක් තියෙනවා. හිතන්න එපා කියලා ඉවර කරන්න බෑ කිව්වා. මොනවාද? බුද්ධ විෂය බුදුහාමුදුරන්ගේ ඥානය පිළිබඳ හැකියාවල් පිළිබඳ විෂය එක අපි සාමාන්‍ය මිනිසුන්ටක අහුවෙන්නේ නැහැ කිව්වා. බුද්ධ විෂය දෙවෙනි එක කියනවා ලෝක විෂය. ලෝක විෂය කියන්නේ ලෝකයේ තියෙන අනන්ත ලෝක තියෙනවා. යන්න එපා හොයන්න ඒක බුදුහාමුදුරන පමණක් සීමා වෙච්ච විෂයක් කිව්වා. තුන්වෙනි එක කියනවා කර්ම විපාක විෂය. ඒකත් බුදුහාමුදුරන පමණක් සීමා වෙච්ච දෙයක්. එක් වෙන කාටවත් ඔක විග්‍රහ කරන්න බෑ කිව්වා. ඒත් අපි විග්‍රහ කරන්න ගියොත් එහෙම ඔක අපි කොහෙද වැටෙන්නේ? මම අමාරුව වැටෙනවා. ඔක ගැන වැඩි කතා කරන්න දෙයක් තියෙනවා. අපිට තියෙන්නේ කර්ම තියෙනවා, සාමාන්‍ය දේශනවල තියෙනවා, සත්‍ය හිංසා කරොත් සත්ඝාතනය. ඒකනේ පංචිල් පාර දැම්මේ ඔක්කොම පංචිල් පාර දාලා තියෙනවා. සත්වඝාතනය, සත්ව හිංසා කරොත් එම්ම මේ ජීවිතේ කොට වෙනවා. ඒක සරල විදිහට බුදුහාමර දාලා තියෙනවා. ඊළඟට පස්සේ නඳුන් දෙය ගත්තොත් එම්ම හොරවන් කරොත් එම්ම තමන්ගේ දේවල් නැති වෙනවා. ඒක ඇති ඔය හොඳටම ඇතිනේ. ඊට පස්සේ දැන් තුන්වෙනි සිල්පදේ දැම්ම කාමීතර ඇසෙන්න එපා. තමන්ගේ අමුසමෙන් වශයෙන් ඒගොල්ලත් එක්ක කොමනක් ඒ ආශ්‍රය ඇති කරගන්න කිය. බොරු කීම, කේලම් කීම, පරිශවදන කීම, සම්පූර්ණ කීම. මේවා දාලි වෙල බුදුහාමර මොකද කළේ? සරල දේවල් වලින් එතන ඔච්චරයි බලට ඕටික දැනගත්තාම ඇති. බුදුහාමර දන්න විශ්ය අනන්තයි කිව්වා. මම ගාක් දේවල් දන්නවා. කිව්වේ මට අවශ්‍ය ප්‍රමාණයට විතරයි මම මේ කිව්වේ. මේකෙන් ඇති. මේකෙන් ගැලවෙන්න ඕන නම් මේ මම මේ කියපු දේවල් ටික ඇත කිව්වා. තේරුම් ගන්න මෙහෙමයි. අර මේවා අපි ඊට පස්සේ කරා පංච මොනවාද මේ පරිසම්පාද. ඒක හරි ගැඹුරුයි. ඒක කතා කරන්න ගියොත් එහෙම අපිට මේ පැයක් මදි. සරල වශයෙන් ගත්තොත් එහෙම අවිජ්ජාපච්චා සංඛාර. අවිද්‍යාව නිසා නොදැනුවත්කම නිසා සංස්කාර කියවේ කුසල අකුසල කරනවා. තේරුම එකනේ. නොදැනීම නිසා සංස්කාර හට ගන්නවා, කුසල අකුසල කරනවා. අවජවජසංක සංකාරපත්‍ය විඥාන. විඥාන නිසා මේ හට ගන්නවා හිත. විඥානවත්‍ය නාම රූප. නාම රූප. නාම රූප කියන්නේ හිතත් එක්ක ඇති වෙන රූප කොටස පටන් ගන්න හරිය හැදෙන්න පටන් ගන්නවා. නාම රූපත්‍ය සලායතන. ආයතන හයක් පටන් ගන්නවා. සලායතන පත්‍ය පස්ස වයි. ඕවා තියෙන කාරණා. ඕහති ගැඹුරු. ඕවා තියෙනවා හරි. ඕ ඒ පැත්තට කියන්නේ කිව්වොත් එහෙම අපිට අපි අමාරු වැටෙනවා. අපිට තියෙන්නේ බුදුහාමුදුරුවෝ ඔක අවබෝධ කරේ කොයි වෙලාවේද? බුද්ධත්වයේ ලැබෙන අවස්ථාවදී අවබෝධ කළේ මම කියා ගන්නවා. බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ බුද්ධත්වයේ බෝධි මූලයේ තමයි. ඔය මේ කර්ම විපාක හැදෙන හැටි අර මේ අධ්‍යයන කළා. මේක නිසා නේද මේක? මේක නිසා නේද මේක? මේක නිසා නේද මේක කියලා අධ්‍යයන කරලා පස්සේ තමයි බුදුහාමුදුරුවෝ බෝසත්ත්ව මාන්දර වැටුණේ. ඕව ඇත්ත නේන්න කියලා වැටුණා. සම්මා සම්බෝධියටපත් වුණේ එතනදී. ඕක අවබෝධ වුණාට පස්සේ ඒක අපි කතා කරන්න ගියොත් මේ සම්පංච සීලවත් කතා කරන්න නැතුව අපි කොහෙද නවතින්නේ? ඒ වගේ ගැඹුරු කතන්දර. ඒක තියෙන අරින්න පොඩ්ඩක්. අපි යමු පටන් ගන්න තැනින්. අපි යමු ගිහිල්ලා මේ සරලව ගම්මු සිල් ටික ගම්මු. හොඳට මේ සාකච්ඡා කරන මාත්‍රා කාරණා මතක් කරගත්තොතින් බොහොම වැදගත් කාරණා ටිකක් සාකච්ඡා වුණා. මේ සාකච්ඡාවට අවශ්‍ය වෙන පසුබිමත් අපිට හදා ගන්න ඕනේ. මොකටද? අවසානයේ අපි බලාපොරොත්තු වෙන්නේ සසර ගමන නවත්තන්නමයි. සසර ගමන නවත්තන්න නැත්නම් මේ කතාව එකක්වත් වැඩක් නැහැ. අද කතා කරන සසර ගමන නවත්තන්න නෙමෙයි. අද මොකක්ද තැඹුල කතාව වෙන්නේ? සසර ගමන දික් කරන්න. ඒකෙන්වත් එකතු කරගන්න. තව එකතු කරගන්න. තව මේක දික් කරගන්න මාසි ගන්න හදන. දැන් අපි නවත්තන්න මාසි ගම්ම මේ සාකච්ඡා වලින් අර මේ ලබා ගන්න පින් හැම දිනන්නම අත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුරුතු පුන් පොහෝදා විද්‍යාවෙන් විද්‍යාවට ධර්ම සාකච්ඡා මණ්ඩපය අවසන් කරන්නටයි අපි මේ සූදානම් වෙන්නේ. අදත් ඔබේ දහම් ගැටළු වලට ධර්මානුකූල පිළිතුරු අපිට ලබා දුන්නේ ගිහිදේශක එල්.ආර්. ආරියනන්ද මහතා. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි අපිත් සමග අපේ කතාබහට එක් වුණාට.
අනුහතයි දශමනාවෙන් හොරයික හමාරකට ආසන්න කාලයක් ඔබ අපේ ඔබේ අවිද්‍යාවෙන් විද්‍යාවට ධර්මසාගච්ඡා මණ්ඩපයත් සමගින් රැඳී සිටියා. ඔබට පුළුවන් ඔබ ඇති දහම් ගැටලු අපේ මේ ලිපිණයට යොමු කරන්න. අවිද්‍යාවෙන් විද්‍යාවට සියරයි ශ්‍රී ලංකා අංක 491A පස්වන පටුමග තලකොටු උද්‍යානය පොල් හේන්ගොඩ කොළඹ 5. නැවතත් අපේ ලිපිණය අවිද්‍යාවෙන් විද්‍යාවට සියරයි ශ්‍රී ලංකා අංක 491A පස්වන පටුමග තලකොටු උද්‍යානය පොල් හේන්ගොඩ කොළඹ 5. අද වැඩසටහනේ අධීක්ෂණය සියරයි වැඩසටහන් අධ්‍යක්ෂ ජේෂ්ඨ මාධ්‍යවේදී සීලරත්න සෙනරත්, එවැගේම වැඩසටහනේ නිෂ්පාදනය තරිඳු පෙරේරා.